අයිබෝන් කියලා පිළිගන්න අපේ SL Media channel එකෙන් අද අපි කතා කරන්න යන්නේ thumbnail එකේ තිබ්බ විදිහටම මධ්‍යසාරවට ඇබ්බැහි වීම. ඒ වගේම මධ්‍යසාරවට ඇබ්බැහි වුණ කෙනෙක් ඒකෙ මිදවන්න තියෙන drugs වර්ග මොනවද? එහෙම නැත්නම් ප්‍රතිකාර වර්ග මොනවද? බටේර වෛද්‍ය විද්‍යාව. අද අපි කතා කරන්නේ ඒ පිළිබඳව අපිත් එක්ක එකතුලා ඉන්න මේ SL Media. බැබිලෝනෝන ශිෂ්ටාචාරයේ ඉඳලා අපි මධ්‍යසාර පාවිච්චි කරපු කට්ටිය. ඒ කියන්නේ සීවස් ගාන ඈත අතීතයේ ඉඳලා මධ්‍යසාර පාවිච්චි කරපු කට්ටිය තමයි මිනිසා කියලා කියන්නේ. පරිණාමයත් එක්ක මිනිසා මධ්‍යසාර වලට හුරු වුණා. ඒ කියන්නේ මිනිසාට මධ්‍යසාර නැතුවම බැරි දෙයක් බවට පත් වුණා. ඒ කියන්නේ මධ්‍යසාර වලට ඇබ්බැහුණු කෙනෙක්ට මධ්‍යසාර වලින් මිදෙන්න පුළුවන්ද? කොහොමද ඒක කරන්නේ? ඒ සඳහා ප්‍රතිකාර තියෙනවද? මධ්‍යසාර වලට ඇබ්බැහි වීම. මධ්‍යසාර වලට ඇබ්බැහි වීම කියන්නේ මොකක්ද? මධ්‍යසාර නැතුවම බැරිකම. එහෙම බෑනේ. මේක සඳහා ICD-10 ක්ලාසිෆිකේෂන් එකක් තියෙනවා. ICD-10 ක්ලාසිෆිකේෂන් එකෙන් කියන්නේ පහුගිය වසර පුරාවටම මේ රෝග ලක්ෂණ 6න් අඩුම තරම් 3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පේනවා නම් මේ මධ්‍යසාර සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක් විදිහට හඳුන්වනවා. ICD-10 ක්ලාසිෆිකේෂන් එකෙන් තියෙන අංක 1 තමයි මේ අධික ලොල්කමක් දක්වන මධ්‍යසාර සඳහා. අංක 2 තමයි මෙයා කිසිම පාලනයකින් තොරව මේ මධ්‍යසාර කෙරෙහි ඇදී යනවා. අංක 3 තමයි ඇල්කොහොල් withdrawal symptoms. ඒ කියන්නේ මෙයා මධ්‍යසාර භාවිත නොකරද්දී මගේ ශරීරය කායික විද්‍යාත්මක ඒ වගේම මානසිකව විවිධ වෙනස්කම් වල වාචන වෙලා විවිධ රෝග ලක්ෂණ මතුවෙන පටන් ගන්නවා. මේ තමයි කතා කරන්නේ අංක 3ේදී ඇල්කොහොල් withdrawal symptoms කියන්නේ. අංක 4 tolerance කියලා කියන්නේ මෙයා වෙනද ප්‍රමාණයට මත් වෙන්න පාවිච්චි කරන මධ්‍යසාර ප්‍රමාණය එන්න වැඩි වෙලා. අංක 5 තමයි මෙයාට කියන ලැබෙන pleasure එක. ඒ කියන්නේ සතුට කාලයත් සමග එන්න අඩු වෙලා නම් අංක 6 මෙයා දන්නවා මධ්‍යසාර කියන්නේ ශරීරය හිතකර දෙයක් කියලා. එයා දැන වුණත් එයාට නවත්තන්න බෑ මේ මධ්‍යසාර පාවිච්චි කරන එක. මේ තමයි අංක 6. මේ criteria 6 හෝ එහෙම අවම වශයෙන් criteria 3ට හෝ වැඩි ප්‍රමාණයක් පහුගිය වසර පුරා පෙන්වන මේ මධ්‍යසාර සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක් විදිහට ICD-10 classification එක අනුව අපිට හඳුනගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු alcohol withdrawal syndrome කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මධ්‍යසාර පාවිච්චි නොකර සිටීමේදී මනුස්සර දැනෙන feelings මොනවද? මධ්‍යසාර ටිකටම පාවිච්චි කරපු කෙනෙක් මධ්‍යසාර පාවිච්චි නොකර ඉපොම ඒ මනුස්සර දැනෙන්නේ කොහොමද? ඒක බොහොම කටුක අත්දැකීමක්. ඒක ශරීරයේ පාදවල, අතපයවල, මුළු ශරීරය පුරාම වේලෙම තියෙනවා. ඒ වගේම ඔක්කාරය, වමනය, දහඩිය දමනවා. මේ වගේ ශරීරයේ සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා මේ ඇල්කොහොල් withdrawal syndrome. ඒ කියන්නේ ඇල්කොහොල් වලට ඇබ්බැහි වුණු කෙනෙක් මේ මධ්‍යසාර නතර කිරීම නිසා ඇතිවන තත්ත්වය තමයි ඇල්කොහොල් withdrawal syndrome මේ කියන්නේ. අන්තිම හරිය කියන්නේ end stage එක හරියදී මෙයා hallucinations, ඒ වගේම misperceptions. misperception කියලා කියන්නේ පුද්ගලෙක් හරියට අඳුරගන්න බැ. වස්තුන් හරියට අඳුරගන්න බැ. ඒකට කියනවා අපි misperception කියලා. ඒ වගේම hallucinations. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ අපිට නොදැකින. ඒ කියන්නේ නොපෙනෙන වෙනත් දේවල් මේ පුද්ගලෙන්ට පේන ගන්නවා. මේ කියන්නේ hallucinations. මේ alcohol withdrawal syndrome එකේදී end stage එක හරියදී මේ වගේ දේවල් මේ පුද්ගලෙගෙන් දැක ගන්න පුළුවන් වෙනවා. මධ්‍යසාර වලට ඇබ්බැහි වුණු පුද්ගලෙක් නවත්තන්න ඖෂධ තියෙනවද? එහෙනම් ඒ මොනවද? අපි ඊළඟ කතා කරමු SL Media වලින් ඒ ඖෂධ පිළිබඳ. මේ ඖෂධ අතර උඩින්ම ඉන්නේ ඩයිසල්ෆිරම් අංක 2ට ඉන්නවා ඇකැම්ප්‍රොසේට් අංක 3 නැල්ට්‍රැක්සෝනි. අද SL Media channel එකේ කතා කරන්නේ අපි මේ ඩයිසල්ෆිරම් කියන drug එක ගැන. මේක මධ්‍යසාර වලට ඇබ්බැහි වුණු පුද්ගලයෙක්ගේ මේ පුරුද්ද එහෙම නැත්නම් මේ මධ්‍යසාර වලට ඇබ්බැහි වුණු ගතිය නවත්තන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් drug එකක්. අපි කතා කරමු SL Media channel එකෙන් අද මේ ඩයිසල්ෆිරම් drug එක ගැන. අපි මධ්‍යසාර පාවිච්චි කරාට පස්සේ එහෙම නැත්නම් එතනෝල් බිව්වට පස්සේ මේ එතනෝල් ශරීර අභ්‍යන්තරයේදී ඇසිටල්ඩිහයිඩ් බවට පත් වෙනවා. මේ ඇසිටල්ඩිහයිඩ් ඊට පස්සේ ඇසිටේට් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය කරන්නේ පළවෙනි ස්ටෙප් එක ඇල්කොහොල් ඩිහයිඩ්‍රේස් කියන එන්සයිම් එකකින්. දෙවෙනි ස්ටෙප් එක කරන්නේ ඇසිටල්ඩිහයිඩ් ඩිහයිඩ්‍රේස් මේ ඩයිසල්ෆිරම් කියන drug එක ඇඩ් කරන්නේ මේ දෙවෙනි ස්ටෙප් එකකින්. ඒ කියන්නේ ඇසිටල්ඩිහයිඩ් ඩිහයිඩ්‍රේස් කියන එන්සයිම් එක මේ ඩයිසල්ෆිරම් drug එකට පුළුවන් මේ ඇසිටල්ඩිහයිඩ් ඩිහයිඩ්‍රේස් කියන එන්සයිම් එක ඉනිබිට් කරන්න. ඒ කියන්නේ මේක ඉනිබිට් කරාට පස්සේ මේ ඇසිටල්ඩිහයිඩ් කියන සංකටකෙ එන්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ ඇකියුමුලේට් වෙනවා. මේ ඇසිටල්ඩිහයිඩ් ශරීරයේ අභ්‍යන්තරයට එකතු වෙද්දී මේ රෝගියා තුළ තමන්ට හිතකර නොවන විවිධ ලක්ෂණ මතුවෙන පටන් ගන්නවා. ඒ කියන්නේ unpleasant experience එකක් මේ රෝගියා තුළ මතුවෙන පටන් ගන්නවා. එතකොට මේ ඇසිටල්ඩිහයිඩ් එකතු වීමත් සමගම ශරීරය දැනෙන මේ අහිතකර feeling එක, එහෙම නැත්නම් unpleasant feeling එක නිසා තමයි මම තවදුරටත් මධ්‍යසාර පාවිච්චි කරන එක වැළකලා සිටින්නේ. මේ ඇසිටල්ඩිහයිඩ් ශරීරය තුළ එකතු වුණාන් පස්සේ යාගේ ඔළුව රදයක් ඇති වෙන්න පුළුවන්, වමනේ එනවා, එඟපත වේදනාව, ඒ වගේම blood pressure ගොඩක් අඩු වෙනවා, ඒක pulse rate එක වැඩි වෙනවා, ඒ වගේම මගේ fit එක ඇති වෙන්නත් පුළුවන්. මේ වගේ අහිතකර ඒ වගේම unpleasant experience නිසා තමයි මම තවදුරටත් මධ්‍යසාර ගැනීම වැළකින්නේ. මේ ඩයිසල්ෆිරම් කියන drug එකෙන් කරන්නේ මේ unpleasant experience එක වැඩි කරනවා. ඒකෙන් මේ පුද්ගලයා ඇබ්බැහිලා ඉන්න පුද්ගලයා ඒකේ මුදවා ගැනීමක් තමයි මේ ඩයිසල්ෆිරම් කියන drug එකෙන් කරන්නේ. මේ ඩයිසල්ෆිරම් පටන් ගන්න කලින් ඒ පුද්ගලයා කලින් මධ්‍යසාර පාවිච්චි කරලා පැය 12කට පස්සේ තමයි මේ drug එක start කරන්න ඕනේ. ඒ වගේම
මේ ඩ්‍රග් එක නිසා මං ගොන බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙනවා කියලා. ඒ වගේම පල්ස් රේට් එක වැඩි වෙනත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනත් පුළුවන්. ඒ නිසා ගොඩක් හොඳයි මේ ඩ්‍රග් එක පාවිච්චි කරන්න කලින් ECG එකක් වගේ ගන්න ඕන. ඒ වගේම මේ ඩ්‍රග් එක ඔයාලා සාමාන්‍ය ෆාමසි එකකින් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව මිලදී ගන්න බෑ. ඒ වගේම රෝගියාට ලිඛිත අවශ්‍යතාවයකින් තොරව, ඒ කියන්නේ රෝගියාගේ ලිඛිත දැනුවත්භාවයකින් යුතුව තමයි මේ ඩ්‍රග් එක එයාට ප්‍රිස්ක්‍රයිබ් කරන්න පුළුවන්. මේ ඩ්‍රග් එක ගත්තාම එයාගේ මුත්‍රාකරණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ යුරිනරි ෆ්‍රීකවෙන්සි එක වැඩි වෙනවා. මේ කටට මෙටලික් ටේස්ට් එක, ඒ කියන්නේ මලකට වගේ රහක් දැනෙන ගන්නවා මේ කටට. එහෙනම් අද SLM YouTube channel එකෙන් සමු ගන්නවා මේ වගේ අලුත් වෛද්‍ය දැනුම ලබා ගන්න අපේ SLM YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න අපේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි.